බලමු මේ දුරේක්ෂය කියන්නේ මොකක්ද කියන එක. අපි සාමාන්‍යයෙන් දුරේක්ෂයකින් කෙරෙන කාර්යය තමයි අපට ඊටාම තැටි පිටන වස්තු අපට පියවැයෙන් බලා ගන්න බෑ. ඈත පවතින වස්තු කොච්චර විශාල වුණත් දැන් අපි දන්නවා සූර්යයා ගත්තාන් පස්සේ සූර්යයා අති විශාලයි. පෘථිවිය වගේ සිය දහස් ගුණයක් විශාලයි. ඒ වගේම චන්ද්‍රයා ගත්තාන් පස්සේ චන්ද්‍රයා පෘථිවියට වඩා කුඩයි. නමුත් අපි දන්නවා අති විශාල වස්තුවක්. නමුත් අපි ඒ සූර්යයා හරි එහෙම නැත්නම් ඈත තියෙන තාරකා හරි එහෙම නැත්නම් චන්ද්‍රයා හරි අපි බලන්නේ ගොඩාක් අපි පෘථිවියේ නම් බලන්නේ අපිට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් කිලෝමීටර් මිලියන ගණනක් ඈතින් තමයි ඒ වස්තුන් තියෙන්නේ. අති විශාල වස්තුන් උනාට අපිට ඒ වස්තුන් තුළ තියෙන දේවල් අපේ වස්තුන් වල තියෙන දේවල් පැහැදිලිව අපට බලා ගන්න බැහැ. ඒ නිසා ඊට ඈතින් පිටතන වස්තුවක් දිහා අපි නිරීක්ෂණය කරන්න නම් බලන්න අවශ්‍ය නම් අපිට කරන්න වෙන්නේ අපිට දුරේක්ෂයක් කියලා කියන්නේ ඈතින් පිටතන වස්තුවක් ලං කරලා බලා ගන්න. අනන්තයේ පිහිටන වස්තුවක් එක අපි කියලා කියන ඉතාම ඈති පිහිටන නිසා අපි කියලා කියලා කියනවා මේවා තියෙන්නේ අනන්තේ. මේ වස්තුන් තියෙන්නේ අනන්තේ. සූර්යයා තියෙන්නේ අනන්තේ. චන්ද්‍රයා තියෙන්නේ අනන්තේ. ග්‍රහ වස්තුන් තියෙන්නේ අනන්තේ. හරි. ඉතින් මේ අනන්තයේ තියෙන වස්තුන් අපට ලං කළා අපට පැහැදිලිව බලා ගන්න ඕනේ. මේ පැහැදිලිව බලා ගැනීම සඳහා අපි පාවිච්චි කරන උපකරණය තමයි නක්ෂත්‍ර දුරේක්ෂය කියන උපකරණය. එතකොට නක්ෂත්‍ර දුරේක්ෂය මේක තියෙනවා තවත් දුරේක්ෂයක් ගැලීලියෝ දුරේක්ෂය කියලා. නක්ෂත්‍ර දුරේක්ෂය ගැලීලියෝ දුරේක්ෂය ඕගොල්ලෝ දන්නා අභ්‍යවකාශයේ පිහිටලා තියෙන හබල් දුරේක්ෂය. ඒක අභ්‍යවකාශය කියලා කියන්නේ අපේ පෘථිවියෙන් කිලෝමීටර් දහස් ගාණක් ඈතට ගිහිල්ලා අභ්‍යවකාශ මධ්‍යස්ථානික තමයි හබල් දුරේක්ෂය පිහිටලා තියෙන්නේ. ඒ වගේම අපි අධ්‍යයනය කරන්නේ අපිට තියෙන්නේ මේ උත්තර කාලය සම්බන්ධ කරලා තියෙන ඒවා. එතකොට ගැලීලියෝ දුරේක්ෂයත් අපිට නැහැ. අපිට දුරේක්ෂව එක දුරේක්ෂය තියෙන නක්ෂත්‍ර දුරේක්ෂය විතරයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට දුරේක්ෂයකින් කරන කාර්යය තමයි ඊට ඈතින් පිහිටන වස්තුවක්, අනන්තයේ පිහිටන වස්තුවක්, විශාල වස්තුවක් අපිට ලං කරලා ඒ වස්තුවේ තියෙන මොනවද, කොයි වගේද, ඒකේ හැඩය මොනවද, ඒ වගේ ඒවා අපිට ලං කරලා බලා ගන්න ඕනේ. ඒ සඳහා අපි පාවිච්චි කරන නක්ෂත්‍ර දුරේක්ෂය. ඉතින් මේ දුරේක්ෂයක් අපි ගත්තාන් පස්සේ අපිට මේ පාවිච්චි කරන නක්ෂත්‍ර දුරේක්ෂය තමයි ඔයගලන්ට ඔය රූප සටහනේ පේන්නේ. ඔයගොල්ලෝ දන්නවා තාරකා විද්‍යා සංගම එහෙම තියෙන ඉතින් අපි දන්නවා තාරකා විද්‍යා ගවේෂණය කරන මේ ළමයින්ගේ કોઈ කඳුරු එහෙම තේනවා. කඳුරු එහෙම තේනකොට මේ දුරේක්ෂය තමයි පාවිච්චි කරන්නේ. අනේ මේවා ඉස්කෝල වලටත් ඇවිල්ලා තේනවා මේ දුරේක්ෂ. නමුත් මේ ඉස්කෝලවල වලට ඒක දුරේක්ෂ ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ. ඉරක්ෂ මේ ඉවල තියෙනවා මේ මේවට කාච නැතුව තමයි ඉවල තියෙන්නේ. හරි. කාච නැතුව ඒක දුරේක්ෂ තමයි ඉස්කෝලවල වල තියෙන්නේ. ඒවා මේ හොරු තමයි ඉස්කෝලට ඉවල තියෙන්නේ. හොරු කියලා කියන්නේ ඒව එක සැරයක් විගණනයක් කරා. විගණනයක් කරනකොට පස්සේ බලනකොට ඉන්නේ ගිනාපු ඒ මේ අඩු ගානට ගෙනෙල්ලේ වෙලා කාචරවම නැති ඒවා ඉස්කෝල වලට බෙදුවා. වර්ණාවලි මානාව මත් දැක්කා. මොකද මටත් එක සැරයක් බලන්න යන්න උනා මේ මේ ඉස්කෝලට ආපු උපකරණ. මම නම් බාරගත්තේ නැහැ. ඒ වගේ ඒවා ඉවර තිබුණා. එතකොට අපි ගත්තන් පස්සේ ওই දුරේක්ෂවල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි දුරේක්ෂ ගත්තන් පස්සේ නක්ෂත්‍ර දුරේක්ෂය. මේකදී උත්තල කාච දෙකක් පාවිච්චි කරනවා. උත්තල කාච දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි වස්තුව දිහාවට යොමු කරන උත්තල කාච. වස්තුව දිහාවට යොමු කරන උත්තල කාච තියෙන. මොනවද බලමු මේ වස්තුව දිහාවට යොමු කරන උත්තල කාච වෙන්නේ මොනවද කියලා. වස්තුව දිහාවට යොමු කරලා තියෙන උත්තල කාචය අපේ හඳුන්වනවා මෙන්න මේ කාචය. මේක උත්තල කාචය මෙතනින් තියෙන. මෙන්න මේ උත්තල කාචය අපි හඳුන්වනවා අවනිත කියලා. අවනිත. මේක අපි හඳුන්වන්නේ අවනිත. මේ අවනිත යොමු කරලා තියෙන ඈතින් පිහිටන වස්තුව දෙසට. හරි. එතකොට අපි ඇහැ තියෙන බලන්නේ මෙහෙන් බලන්නේ. ඇහැ තියෙන බලන්නේ මේ පැත්තෙන්. හරි. එතකොට මෙතනත් තියෙන උත්තල කාචය මේක ඇතුලේ මේක බටේ අස්සේ මෙතන තියෙන ඒ උත්තල කාචය. ඒක අපි හඳුන්වන උපනිත කියලා. එතකොට කාච වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අවනිත, අනිත් එක තමයි උපනිත. අපි උපනිතෙන් තමයි බලන්නේ. උපනිතෙන් තමයි වස්තු යොමු කරන්නේ ඈත තියෙන වස්තුව දෙස.
අවනිත තමයි වස්තු දිහාවට යොමු වෙලා තියෙන්නේ උපනිතෙන් තමයි අපි ඇහෙතෙලා බලන්නේ. ඉතින් මේක එතකොට ඕගලන්ට පේනවා මේකේ ප්‍රධාන වශයෙන් තියෙනවා උත්තර කාච දෙකක්. උත්තර කාච තේනවා දෙකක්. ඒ උත්තර කාච දෙකෙන් තමයි අපි නිරීක්ෂණය කරන්නේ. අපි මේ උපනිතට අපි කියලා කියනවා අයිපීස් කියලා. අයිපීස් කියලා තමයි අපි උපනිත අපි හඳුනන PI ECE කියලා අයිපීස් හරි. මේක අයිපීස් මේක මෙතන අවනිත වෙනවා. අවනිතට කියලා කියනවා ඔබ්ජෙක්ටිව් ලෙන්ස් කියලා. ඔබ්ජෙක්ටිව් ලෙන්ස්. අර සමහර වෙලාවට ඔයගොල්ලන් මේ පේන්නේ නැතුව ඇද නේද මේ 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 කාලුගුණේ අදනම් අයහපත් හරි සිග්නල් හරියට වැඩ කරනවද දන්නේ නැහැ මේක ලියවෙනවත් හිමීට ලියවෙන්නේ නැහැ ඔබ්ජෙක්ටිව් ලෙන්ස් කියලා අපි කියලා කියනවා හරි එතකොට අවනිත තියෙනවා උපනිත තියෙනවා එතකොට උපනිත සහ අවනිත තමයි මේකේ ප්‍රධානම උපකරණ දෙක එතකොට දැන් අපි ගන්නවා ඔයගොල්ලෝ දන්න වර්ණවලී මානය අපි ගත්තාන් පස්සේ වර්ණවලී මානය අපි සිරුමාරු කිරීම කරනවා වර්ණාවලී මානේ සීරු මාරුන් කිරීම කරනවා ඒ වගේම දුරේක්ෂයක් සීරු මාරු කිරීම කරන්න පුළුවන් දුරේක්ෂෙත් තියෙන සීරු මාරු කිරීම දෙකක් එකක් තමයි සාමාන්‍ය සීරු මාරු පළවෙනි එක සාමාන්‍ය සීරු මාරු සාමාන්‍ය සීරු මාරු දෙවෙනි එක තමයි අපි හඳුනන අසාමාන්‍ය සීරු මාරු කියලා සාමාන්‍ය සේරුමාරු කියන දෙකයි සාමාන්‍ය සේරුමාරුව සහ අසාමාන්‍ය සේරුමාරුව කියලා සේරුමාරු කියන දෙකක් තියෙනවා අපි බලමු මේකේ සාමාන්‍ය සේරුමාරුව කියන්නේ මොකද්ද අසාමාන්‍ය සේරුමාරුව කියන්නේ මොකද්ද කියන එක මේක පැහැදිලි ඇති එහෙනම් මාතෘකාව ලියා ගන්න දුරේක්ෂ අපේ නෝට් එකත් එක්කම යන් මාතෘකාව ලියා ගන්න දුරේක්ෂ දුරේක්ෂ යටතේ තියාගන්න ඈත පවතින වස්තු ඈත පවතින වස්තු පැහැදිලිව ඇසට දැర్శණය නොවේ පැහැදිලිව ඇසට දැర్శණය නොවේ ඈත පවතින වස්තු පැහැදිලිව ඇසට දැర్శණය නොවේ ඊට පස්සේ ලියා ගන්න එකටම ඈත පවතින වස්තු මගින් නිකුත් වන ආලෝක කිරණ ඈත පවතින වස්තු මගින් නිකුත් වන ආලෝක කිරණ ඇස මත විශාල කෝණ ඇස මත ආපාතනය කරවීම දුරේක්ෂ මගින් සිදු කරනු ලබයි
මේ සමහර දුරේක්ෂ තියෙන මේ දැන් අපි පාවිච්චි කරන දුරේක්ෂ දැන් අපි දැන් දැනට අපි ඔය ඉගෙන ගන්න දුරේක්ෂ වල පාවිච්චි කරන්නේ උත්කල කාච දෙකයි හරි දැන් ඕගොල්ලන්ට මේ මෙතනත් පේන්නේ නැහැ ඉතින් ඕගොල්ලන්ට ඔය රූප සටහනේ දැන් ඔය ඕගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ පේන රූප සටහනේ මේකේ උත්කල කාච එකක් නෙමෙයි ඕකේ කීපයක් තියෙනවා හරි ඕකේ උත්කල කාච තියෙනවා සමහර ඒවා දර්පණක් තියෙනවා පරාවර්තනය කළා ප්‍රතිබිම්බ ලබා ගන්න සඳහා මේ දර්පණක් තියෙනවා උත්තල කාච දෙකකට වඩා වැඩිපුර තියෙන ඒවත් තියෙනවා තල දර්පණ හයි කරපු ඒවත් තියෙනවා හැබැයි අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය දුරේක්ෂයක් උත්තල කාච දෙකක් යුතුව දුරේක්ෂය තමයි අපි භාවිත කරන්නේ ඊට පස්සේ ඒක ලියා ගන්න මේ සඳහා දුරේක්ෂයට කාච දෙකක් හෝ එතකොට උත්තල කාච වෙන්න පුළුවන් අවතල කාච වෙන්න පුළුවන් වර්ග දෙකම තියෙනවා අර වර්ග දෙකම පාවිච්චි කළා තියෙන මේ දුරේක්ෂ වර්ගයක් තමයි ගැලීලියෝ දුරේක්ෂය කියන එක මේ සඳහා දුරේක්ෂයට කාච දෙකක් වූ කිහිපයක් යොදා ඇත. සෙට කාච දෙකක් වූ කිහිපයක් යොදා ඇත. අපි ඔය මං කිව්ව ඔයගොල්ලන්ට අර මේ දර්පණක් තියනා කියලා සමහර මේ දුරේක්ෂවල මේ ඒවට අපි කියලා කියනවා පරාවර්තන දුරේක්ෂ කියලා. පරාවර්තන දුරේක්ෂයන් නැහැ කවදා හරි උගුල තාරකා විද්‍යාව හරි එහෙම නැත්නම් ෆිසික්ස් වැඩි දුරට ඉගෙන ගත්තොත් එහෙම ඒවා සම්බන්ධව කරනවා. කොළඹ කැම්පස් එකේ තමයි තාරකා විද්‍යාව ගැන තියෙන්නේ. හරි. ෆිසිකල් එහෙම කරලා ඇවිල්ලා යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අභ්‍යවකාශයේ NASA වලට එහෙම යන්න පුළුවන්. හරි. ගියොත් එහෙම. ඉංජිනේස්ලා ෆිසික්ස් කරපු අය ගන්න ඒවට. හරි. ඒ නිසා හොඳට ඉගෙන ගත්තොත් මැත්ස් කරන ළමයින් යන්න පුළුවන්. සමහර දුරේක්ෂවල දර්පණද ඇතුළත් කර ඇත. සමහර දුරේක්ෂවල දර්පණද ඇතුළත් කර ඇත. වරහන් ඇතුළේ ලියාගන්න පරාවර්තන දුරේක්ෂ. වරහන් ඇතුළේ පරාවර්තන දුරේක්ෂ. ඊට යන පල්ලෙහා පේලියට හර පේලියට යන දුරේක්ෂවලද ඇසට ආසන්නයේ පවතින කාචය ඇසට ආසන්නයේ පවතින කාචය උපනිත ලෙසත් වස්තුවට ආසන්නව පවතින කාචය වස්තුවට ආසන්නව පවතින කාචය අවනත ලෙසත් හඳුන්වනු ලැබේ. අවනත ලෙසත් හඳුන්වනු ලැබේ. එතකොට ඇසට ආසන්නයෙන් තියෙන කාචය අපි හඳුන්වන ඇසට ආසන්නයෙන් තියෙන කාචයට අපි කියලා කියන්නේ උපනෙත. අපේ ඇහැ තමයි ප්‍රධාන නෙත. අනේ උපනිත තමයි මේ අර ඇහැට ආසන්නයේ පිහිටන කාචයේ වස්තුව යොමු වෙලා තියෙන එකට අපි කියලා කියන අවනිත කියලා. එතකොට උපනිතේ අර මේ අපි ගත්තන් පස්සේ අන්වීක්ෂ වගේමයි උපනිතට අදාළ කාචයේ නාභිය දුර අපි දක්වන FE වලේ අවනිතට අදාළ කාචයේ නාභිය දුර අපි දක්වන්නේ F note වලේ. හරි ඒක පැහැදිලි නේ නේද? රයිට්. අපි යමු ඒකෙත් තියෙන සිරු මාරු කිරීම දෙකක්. අර සේරු මාරු කිරීම දෙකක් තියෙන දුරේක්ෂ අපි ගත්තා වගේම දුරේක්ෂනේ සෝරි අන්වීක්ෂ ගත්තා වගේම ඒකේ තියෙන සේරු මාරු කිරීම දෙක තමයි මම මේකෙම මම ගන්නම් අපි බෝඩ් එකට යමු නේද අපි ගත්තන් පස්සේ ඒකේ තියෙන මේ සේරු මාරු කිරීම දෙකක් තියෙනවා
එකක් තමයි අපි හඳුන්වන සාමාන්‍ය සේරු මාරුව. සාමාන්‍ය සේරු මාරුව. දෙවෙනි එක තමයි අසාමාන්‍ය සේරු මාරුව. සේරු මාරු කියන දෙකයි. සාමාන්‍ය සේරු මාරුව. සාමාන්‍ය සේරු මාරුව කියලා කියන්නේ වස්තුව අපි කොහොමද දන්නව වස්තුව තියෙන අනන්තය. හරි වස්තුව තියෙන්නේ අනන්තයේ. ප්‍රතිබිම්බය ගත්තොත් ප්‍රතිබිම්බයත් අනන්තයේ පිටට පරිදි අපි සකස් කරන්නේ. වස්තුවත් අනන්තයේ ප්‍රතිබිම්බයත් අනන්තයේ වස්තුවත් අනන්තයේ නම් ප්‍රතිබිම්බයත් අනන්තයේ නම් අපි ඒක අපි හඳුන්වන සාමාන්‍ය සේරු මාරුව කියලා. වස්තුවත් අනන්තයේ ප්‍රතිබිම්බයත් අනන්තයේ. අසාමාන්‍ය සේරු මාරුව අවස්ථාවේදී වස්තුව කොහොමද අනන්තයේ තියෙන්නේ? වස්තුව කොහොමද තියෙන්නේ අනන්තයේ? හැබැයි ප්‍රතිබිම්බය හදන්නේ විෂද දෘෂ්ටි ආමුද. ප්‍රතිබිම්බය හදන්නේ විෂද දෘෂ්ටි ආමුද. ඒ විදිහට අපි සේරු මාරුව ගේරින් කරනවා. සාමාන්‍ය සේරු මාරුව කියලා කියන්නේ වස්තුවක් තියෙන අනන්තයේ ප්‍රතිබිම්බයත් අනන්තයේ තියෙන හැටියට සේරු මාරු කරනවා. අසාමාන්‍ය සේරු මාරුවේදී වස්තුව අනන්තයේ තියෙන ප්‍රතිබිම්බයේ තියෙන විෂද දෘෂ්ටි ආමුදරින්. විෂද දෘෂ්ටි ආමුදර කියලා කියන්නේ සෙන්ටිමීටර් 25. අපි දැන් ඔය ඇහැ ගැන කතා කරනකොට මේ විෂ දෘෂ්ටි අවමදුර සම්බන්ධව ගණනය කිරීම එහෙම කරනවා. හරි. එතකොට අපි සාමාන්‍යයෙන් අපි ගත්තන් පස්සේ අපිට අපි දුරේක්ෂයක් අපි සකස් කරන්න ඕනන්නේ සාමාන්‍ය සේරු මාරු අවස්ථාව යටතේ. ඒකට හේතුව තමයි අපි යම්කිසි වස්තුවක් දිහා අපි බලන්නේ අනන්තයේ පිහිටන වස්තුව. සූර්යයා තියෙන්නේ අනන්තයේ, චන්ද්‍රයා තියෙන්නේ අනන්තයේ, ග්‍රහලෝක තියෙන්නේ අනන්තයේ. එතකොට අනන්තයේ තියෙන වස්තුව අපි ලං කරලා ප්‍රතිබිම්බේ අනන්තයේ තියෙන හැටියට හදන්න ඕන. එහෙම තිබුණොත් තමයි වස්තුවේ නියම ගති ගුණ වෙන්නේ. දැන් අපිට වස්තුව සූර්යයා තියෙනවා නම් අනන්තේ සූර්යාගේ ප්‍රතිබිම්බේ විෂද දෘෂ්ටි අවම දුරින් හැදුවා කියලා ඒ සූර්යයා අපිට පේන්නේ අර සූර්යාගේ සයිස් එකෙන්. අපිට පේන්නේ එක ටිකක් ලොකුවට ගෝලය වගේ පේනවා. ඒකේ ඇතුලේ මේ අභ්‍යන්තරය පේනවා. ඒ වුණාට අපිට සූර්යයා තරම් ලොකුවට පේන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් මේකේ අපි තියන්නේ අනන්තයේ තියෙන වස්තු අනන්තයේ තියෙන හැටි තමයි අපි හදන්න ඕනේ. අසාමාන්‍ය සේරු මාරුව කියලා කියන්නේ වස්තු අනන්තයේ තියෙන ප්‍රතිබිම්බයේ තියෙන විෂ දෘෂ්ටි ආමුදුරින්. හරි. එතකොට මේක අපි ගත්තන් පස්සේ මේක අපි බොහෝ වෙලාවට අපි අසාමාන්‍ය සේරු මාරුව අවස්ථාවේ පවතින දුරේක්ෂ අපි යොදා ගන්නෙ නැහැ. අපි සාමාන්‍යයෙන් සේරු මාරුව කියන එක කරනකොට මේ සාමාන්‍ය සේරු මාරුව යටතේ තමයි අපේ සේරු මාරු කිරීම කරන්න ඕනේ. මම මේ දෙක විස්තර කරන එකල විශාලණය සම්බන්ධව අදාළ සමීකරණයක් අපි ගන්නවා. හරි. අපි හැමනම් සටහන් කරගමු. මෙන්න මේ විදිහට ලියා ගන්න ඊළඟ පේළියේ. ඊළඟ පේළියේ එන්න. ලියා ගන්න. දුරේක්ෂයේද සේරු මාරු කිරීම දෙකක් ඇත. දුරේක්ෂයේද සේරු මාරු කිරීම දෙකක් ඇත. පළවෙනි එක සාමාන්‍ය සේරු මාරු. අපි ඒවා වෙන වෙනම කරනවා. පළවෙනි එක සාමාන්‍ය සේරු මාරු. පළවෙනි එක සාමාන්‍ය සේරු මාරු. පළවෙනි එක සාමාන්‍ය සේරු මාරුව. ඒකට ලියා ගන්න. වස්තුවේ අවසාන ප්‍රතිබිම්බය. 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 අනන්තයේ සෑදෙන පරිදි. වස්තුවේ අවසාන ප්‍රතිබිම්බය. අනන්තයේ සෑදෙන පරිදි.
Pasti awasan perbimbe ananti sedina paridi. Dureksiya serumaru kirim. Dureksiya serumaru kirim. Samanya serumaru kirim nambi. Dureksiya serumaru kirim. Samanya serumaru kirim nambi. Dibanyak asamanya sirumaru kirim. Dibanyak asamanya sirumaru kirim. Dibanyak asamanya sirumaru kirim. Ya terdiagana. Awasan pratibimbe. Awasan pratibimbe. Awasan pratibimbe. Awasan pratibimbe. Asehi visada drushti. Asehi visada drushti. Avama durin tanina paridi. Avama durin tanina paridi. Avama durin tanina paridi. Dureksiya serumaru kirima. Dureksiya serumaru kirima. Asamanya serumaru kirima nambi. Asamanya serumaru kirima nambi. Asamanya serumaru kirima nambi. Itu kota serumaru kirima dekat tiena. Ikat tamai samaan ni serumaru, anik tek tamai asamaan ni serumaru. Tola samaan ni serumaru kila kila kian ni, wastu kian ni, api wastu diha, api piebia hing, api wastu diha, api barang kora wastu diha ni anante. Pratibimbe tanante di na paridi, api dureksi sakas karan. Ika api hadana na samaan ni serumaru kila, asamaan ni serumaru kila kian ni, samaan ning wastu diha ni. Anante ka kohomada pasuti nanate pratibimbe visadrushti amudurin tanena paridi api sagas karana eka api hatana samanya serumaru kiyala. Etukota tawat ekak thamai ogala danaganna one deyak thamai api dureksheka api gannakota dan api godak welawata api dureksha waladi api katha karanne nakshatra dureksheka. Api kiyala astronomical telescope kiyala. Nakshatra dureksheya nakshatra dureksheyedi samanyen uttala kaasha dekak yoda ganna. Ikat tamai upanita anita ikat tamai awanita upanite nabi dure kiti nabi dure ati enne awanite nabi dure visala awanite nabi dure visala ita visala nabi dure upanite nabi dure adui ita kota samaneng ogolanda ganat dene kota mevidiyata dei samahara ilawata nakshatra dureksheyak sadaha nakshatra dureksheyak sadaha sentimeter pahaka nabi dure keti Uttala kaasha yadda sentimeter 50ක නාභි දුරක් ඇති උත්තර කාචයක්ද භාවිත කරයි. නක්ෂත්‍ර දුරේක්ෂය භාවිත කිරීම සඳහා ඉහත කාචවලින් උපනිත සහ අවනිත ලෙස භාවිත කර හැක්කේ කබල කාචද කියලා. ඔබට එහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. Sentimeter 50ක උත්තර කාචයක් දෙනවා sentimeter 50ක උත්තර කාචයක් දෙනවා උත්තර කාච දෙකක් දෙනවා. Iking apeng ahana kokoda upanita kokoda apanita kela. Ito koda mangkewa upanita lisa api pawi cikarana eke nabi dura adui keti nabi dura tieni. Awanita lisa pawi cikarana kace nabi dura medi nabi dura tieni. Ito koda sentimeter panahaka nabi dura tieni kace tamai sentimeter panahaka nabi dura tieni ke tamai awanita bene. Sentimeter panahaka dura tieni ke tamai upanita bene. Ito koda ede kata api wina saam dura gando ne. Ganak dunut ne hema. E deke api andire kora rupa sadana api hariyata eke nabi durwal dala hadanna one naththan labena uttare weradi hari e nisa godak gulla me ek selakellen karanna one ekak hari enan api mulenma api gamu nakshatra dureksheya
යගන්න නක්ෂස්ත්‍ර දුරේක්ෂය. නක්ෂස්ත්‍ර දුරේක්ෂය. නක්ෂස්ත්‍ර දුරේක්ෂය. Iyata teliya ganna me widiyata uttala kaacha deka yoda ganimin uttala kaacha deka yoda ganimin uttala kaacha deka yoda ganimin tananu labana uttala kaacha deka yoda ganimin tananu labana sarala 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 nakshastra dureekshayekin. Sarala nakshastra dureekshayekin. Wedi visalaka balayak. Wedi visalaka balayak. Laba ganeema sadaha. Laba ganeema sadaha. Upaneta sandaha bhavita karana kaacheta upaneta sandaha bhavita karana kaacheta upaneta lesa bhavita karana kaacheta adu naabiya durakda adu naabiya durakda Awanita sandaha bhavita karana kaacheta wedi naabi durakda pavatiya yutu. Wedi naabi durakda pavatiya yutu. Wedi naabi durakda pavatiya yutu. Oke, liyagan ida passe upamaatrukawa saamaanya serumaru. Saamaanya serumaru. Ugalan beri nanti dengan slide dekai ini samaannya serumaru ya tete tiap awasta abad. Ini thamai samaannya serumaru awasta abad. Mungkin samaannya serumaru awasta abed ini utala kacet kiran ini anante indang anante pada basu ini goda kaiting. Kaiting tiap goda ini aloke kiran api ganne pradana akse itu samantara nau aloke kiran. Ugalan beri nana pradana akse itu samantara nau aloke kiran thamai ini. Pradana akshayata samantara nau aloka kirana avanithin objective lens ekata yenna oya e objective lens ekata ewillla me ema naththam avanithata ewillla meya vartane wenawa ekaota vartane wela ewillla pratibimbaya hadanne naabi tale hadanne okula danna pradana akshayata samantara nau aloka kirana kaache vartanein passe pratibimbaya hadanna one ne naabi tale Ina gota e pratibimbe nabi tale hadalatiana. Ina gota e nabi tale hadalatiana pratibimbe kriya karalatiana me wastua kaitieta upaneta. Upaneta da wastua kaitieta kriya karana. Upaneta da wastua kaitieta kriya karala pratibimbe ne mata hadani ananti. Ina gota e hati eno nene me pati hati eno nene. Hati eno nene me hiti eno. Ehe me tana tien. Ina gota pratibimbe hadana me iwa gita neke. Mangehe endut tema. Mereka bisa ini sendiri yang sami kerne mereka ini. Awasan apa tiba imbe ya? Saya apa atau ne kerana kono ya? Awasan apa tiba imbe? Saya apa atau ne kerana kono? Ini lagi ini beta. Beta beda ini. Bahasa itu desa biaya sih. Belu beta saya apa atau ne kerana kono?
ඒක සමාන දැන් අපි මේකෙදී අර ඉස්සර වෙලා අපි ගත්ත දුරේක්ෂවලදී මේක නෙවෙයි අපි පාවිච්චි කරේ දුරේක්ෂවලදී අපි පාවිච්චි කරේ අවස මේ අවසාන ප්‍රතිබිම්බයේ වස්ත්‍රී විසද දෘෂ්ටියේ අවම දුරින් ඇති විට ඇසේ ආපාතනය කරන කෝණය ඒ කියලා කියන්නේ බීටා බෙදීම වස්තුව දෙස වස්තුව විසද දෘෂ්ටියේ අවම දුරේ ඇති විට ඇසේ ආපාතනය කරන කෝණය ඒක සඳහා තමයි අපි දුරේක්ෂය සඳහා ගත්තේ ඒක මෙතෙන්දී වෙනස් වෙනවා දුරේක්ෂයේදී අපි මුලින්ම අපි අන්වික්ෂයේදී sorry අන්වික්ෂයේදී අපි ලිව්වේ අන්වික්ෂය යටතේ අපි කරේ අවසාන ප්‍රතිබිම්බය එල කියන්නේ ප්‍රතිබිම්බය වස්තුවේ විසද දෘෂ්ටි ආමුදුරින් ඇතේ විට ඇසේ ආපාතනය කරන කෝණය බෙදීම වස්තුව මේ වස්තුව අවමුදුරින් ඇතේ වස්තුව විසද දෘෂ්ටි ආමුදුරින් ඇතේ විට ඇසේ ආපාතනය කරන කෝණය මේක වෙනස් වෙනවා මේක එන්නේ අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය බෙදීම වස්තුව දෙස පියවේ ඇසේ බැලුව විට ඇසේ ආපාතනය කරන කෝණය ඒගොල්ල අපිට පුළුවන් මේ සමීකරණයක් මේ විදිහට ගන්න. මම එක මේ බෝඩ් එකේ අනිත් වයිට් බෝඩ් එකටම ගිහිල්ලා මම ඒක හදන්න. ඔයගලන්ට පේනවා ඇති මේකේ මම රූප සටහන ඇඳලා තියෙනවා මේ රූප සටහනේ මේක තමයි අපි හඳුන්වන්නේ ආවණේත කියන මේක තමයි ආවණේත වෙන්නේ මේක තමයි උපණේත වෙන්නේ මෙයා ආවණේත මෙයා උපණේත වෙන්නේ එතකොට දැන් මෙතන පේන ඇති වස්තුව දැන් වස්තුව කියලා ගන්නේ මෙතන තාරකාවක් හරි එහෙම නැත්නම් වෙනත් ග්‍රහලෝකයක් හරි තියෙනවා එතකොට අපි දන්නවා අපි අපි පොළවේ ඉඳන් අපිට මේක අපි පොළවේ පොළවේ ඉඳන් අපි තාරකා දිහා බලනවා අහස දිහා බලනවා දැන් අපි අහස දිහා වැළුවොත් මම ගන්න මේක ඇහැ කියලා එතකොට පොළවට සමාන්තරව මන් රේඛාවක් ඇඳුවොත් මේ කිරණ ඉන්නේ මෙහි මේ ওই කිරණ ওই ආකාරයට ඉන්නේ ඇහැට ඇතුල් වෙන්නේ සමාන්තර ආලෝක කිරණ හැබැයි සමාන්තර ආලෝක කිරණ මේක ඇහැට ඇතුල් වෙන මේ සමාන්තර ආලෝක කිරණ ඕගොල්ලන්ට පේන ඇති ඇහැ ගත්තන් පස්සේ ඇහැ අපි මෙහෙම අපි ඇඬුවොත් එහෙම මේක මේ විදිහේ කිරණ තමයි ඇහැට ඇතුලේ. එතකොට අපි පියවි ඇහින් අපි පියවි ඇහින් අපි තාරකා දෙස බැලුවත් මේ අවණිත දිහා අවණිතත් අපි යොමු කරලා තියන්නේ අවකාශයට. අභ්‍යවකාශයට අපි යොමු කරලා තියන්නේ. ඉතින් එතන ඇති කරන කෝණය සමානයි. එතකොට මෙයා අපි වස්තුව දෙස පියවැසෙන් බැලුව විට ඇසේ ආපාතනය කරන කෝණය කිව්වත් එකයි අවනිත විසින් අවනිත විස අවනිත මත වස්තුව මගින් ඇසේ ආපාතනය කරන කෝණය කිව්වත් එකයි දෙකම එකයි හරි දෙකම එකම ගයක් ගන්න හරි ඒ නිසා අපි මේකේ විශාලණය සඳහා ලියන ප්‍රකාශනය විශාලණය අපි දක්වන්නේ පීතාවලිය හරි විශාලණය අපි දක්වන්නේ විශාලණය sorry විශාලණය කැපිටල් M වලින් දක්වන්නේ අපි එතකොට විශාලණයේ කැපිටල් F සමානයි අවසාන දැන් සරයික් මම මෙතන ගන්න මේක කොහොමද අවසාන ප්‍රතිබිම්බයේ අනන්තය හදන්නේ කියන එක දැන් උගලට මේ නැති මේ කිරණ ඇවිල්ලා අවනිතර ඇවිල්ලා වදින සමාන්තර ආලෝක කිරණ ප්‍රධාන අක්ෂයට සමාන්තර නොවූ ආලෝක කිරණ මේ ආලෝක කිරණ ඇවිල්ලා නාභි තලයේ මෙයාගේ නාභි තලයේ මෙයාගේ නාභි තලයේ ප්‍රතිබිම්බය හදනවා මම ගන්නම් මේක I කියලා I1 කියලා මම ගන්න මේ I1 ප්‍රතිබිම්බය පිහිටන්නේ මෙයාගේ නාභි තලයේ. එතකොට මෙයාගේ නාභි තලයේ මම මෙහෙම ඇඳුත් එහෙම මේ නාභි තලයේ තමයි මේ ප්‍රතිබිම්බය යටිකුරු ප්‍රතිබිම්බයක් හදන්නේ. මේක තමයි නාභි තලය. ආ තමයි නාභි තලයේ මේ. හරි. ඊට පස්සේ මෙතන ප්‍රතිබිම්බය හදනවා. එතකොට මේ ප්‍රතිබිම්බේ මෙයාට වස්තුවක් හැටියට ක්‍රියා කරනවා. මෙයාට වස්තුවක් හැටියට ක්‍රියා කරනවා. එතකොට මෙයාට වස්තුවක් හැටියට ක්‍රියා කරලා ඉවිල්ලා ප්‍රතිබිම්බය හදන්න ඕනේ නැන්නේ ආයෙත් අනන්තේ හදන්න. එතකොට ප්‍රතිබිම්බය හදන්න නම් මෙයාගේ නාභි තලයේ තමයි මේ වස්තුව පිහිටන්න ඕනේ. හැබැයි නාභි තලේ නේ ඇත්තටම නාභිය පිහිටන්නේ. නාභිය පිහිටන්නේ. මෙයාට ගන්න කොට නාභි තලේ වෙන. මෙයාගේ sorry මෙයාගේ නාභිය තමයි පිහිටන්නේ. එතකොට මේ නාභි දෙක එකිනෙකට සම්පාතයි.
මේ දෙන්නගේ නාභිතල නාභි දෙක එකිනෙකට සම්පාතයි. එතකොට මෙයාගේ නාභිය මම ගන්නම් F නෝට් කියලා. මෙතන මෙයාගේ නාභිය F නෝට්. එහෙනම් ඒක සම්පාතය වෙනවා FP ගේ නාභිය. උපනිතේ නාභියට. එතකොට උපනිත අපි දක්වන්නේ FP වල. උපනිතේ නාභිය දුර අපි දක්වනවා FP වල. මම ගන්නේ වැදියේ ඇති මේක FP වලින් එන. දැන් මම ගත්තා මේ කිරණ කොහොමද එන්නේ කියලා බලන්න. මෙතනින් සමාන්තර ආලෝක කිරණ එනවා. සමාන්තර ආලෝක කිරණ ඇවිල්ලා වර්තනය වෙනවා. වර්තනය වෙලා යටිකුරු ප්‍රතිබිම්බයක් හදනවා. දැන් සූර්යයාගේ හරි එහෙම නැත්නම් චන්ද්‍රයාගේ හරි හදන ප්‍රතිබිම්බේ යටිකුරු ප්‍රතිබිම්බයක්. මේ යටිකුරු ප්‍රතිබිම්බේ මෙයාට වස්තුවක් ඇටියට ක්‍රියා කරනවා. හරි. දැන් මේක තමයි වස්තුව වෙන්නේ. එතකොට අපි කාචේ අඳින්නුනේ මේ පැත්තේ. එතකොට මෙයාගේ නාභිය පිහිටන්නේ. එතකොට ඒකෙන් අපි අඳිනකොට කිරණ මේක මම අපෞසරයක් මම අඳින්නම්කෝ හරි මෙතෙන් ඩාවයි කියලා හිතන්නේ නැත්නම් ආවි කොහොමද කියලා අපි බලමු මොන මම මේ ටික මැකුවා ආපහු බලා ගන්න කිරණ මම අඳින හැටි මම මේක මැකුවා ඇහත් පැත්තකට දාමු අපි හරි ඔන්න මෙතෙන් ඩාව ඊට පස්සේ මම මේ ආපු කිරණ ටික එහෙමම දික් කරනවා මේකේ අපේ මේක හරහා ඒකල කියලා කියන්නේ කාචේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන මේ සිරස් රේඛාව මම දිගටම දික් කරන්න. මේ රේඛාව ගෙහෙලා මෙහෙම යනවා. මෙතන යන රේඛාව මෙහෙට යනවා. මෙතන යන රේඛාව මේ පැත්තට යනවා. කොහොම යන්නේ? ඊට පස්සේ මම කරන්නේ මෙතන යන රේඛාව මේ මේ මෙතනින් අපි යන්න ඕනේ දැන් මෙතනින් ආවට පස්සේ මේ කිරණ කොහොටද යන්නේ කියන එක අපට අඳින්න බෑ. ඒ නිසා මම කරන්නේ මේක තමයි මේ ප්‍රතිබිම්බේ පල්ලෙහාම ලක්ෂ්‍යය. මේ පල්ලෙහාම ලක්ෂ්‍යය මෙයාට සමාන්තරව මේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණේ මම අඳිනවා. මෙයාගේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණ. ඉතුරු කිරණ ටික මේ මෙතන නැවතිලා තියෙන නිලක්ෂ කීපයක් මේ නැවතිලා තියෙන ලක්ෂ වලින් තමයි මෙයාට සමාන්තර මේ කිරණට සමාන්තර රේඛා අපි නිර්මාණය කරනවා. දැන් මෙහෙම යන්න. මෙතනින් ඊට පස්සේ කරන්නේ මෙයා පිටිපස්සට යා කරන්නේ. මෙයා පිටිපස්සට දික් කරන්නේ. එතකොට මේ මේව කඩේරි වලින් එන්නේ කඩේරි වලින් එන්නේ එතකොට එයා පිහිටන්නේ වී පිහිටන්නේ අනන්තේ වී තියන්නේ අනන්තේ එතකොට මෙන්න මේ දුර F නෝට්ට සමානයි මේ දුර F නෝට්ට සමානයි මේ දුර F ට සමානයි මම මෙතනින් ඇහැ තියලා ගත්තාන් පස්සේ මෙතන මම ඇහැ ඇඳලා තියෙනවා එතකොට අපි බීටා කියලා කියන්නේ අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය. එතකොට අවසාන ප්‍රතිබිම්බය පිහිටන්නේ අනන්තේ. එතකොට මෙන්න මේ කෝණය තමයි බීටා වෙන්නේ. මේ මෙතන ප්‍රධාන අක්ෂය සහ මේ ප්‍රකාශ කේන්ද්‍රයේ හරහා යන කිරණේ වර්තනයේ භාජනයේ නොවිය යන කිරණේ අතර කෝණය තමයි අපි බීටා හැටියට දක්වන්නේ. අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය. ඊට පස්සේ වස්තුව දෙස පියවියසින් බැලුව විට ඇසේ ආපාතනය කරන කෝණය ඒක ඇල්ෆා. ඉතින් මේ ඇල්ෆායි උපනිතම අවනිතමත වස්වමකින් ආපාතනය කරන කෝණය කිව්වයි කිව්වත් දෙකම එකයි. මෙතනත් ඇල්ෆා වෙනවා මෙතනත් ඇල්ෆා වෙනවා. ඒ නිසා මට විශාලණය සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. විශාලණය කැපිටල් M නම් M සමානයි මොකද එන්නේ M සමානයි බීටා බෙදීම ඇල්ෆා. M සමානයි බීටා බෙදීම ඇල්ෆා වෙනවා. එතකොට මේකේ බීටා වෙනුවට දැන් බීටා සහ ඇල්ෆා කියන කෝණය ඉතා කුඩා කෝණ. ඒ නිසා බීටා වෙනුවට මට ලියන්න පුළුවන් tan බීටා කියලා. beta වෙනුවට ලියනවා tan beta alpha වෙනුවට ලියනවා tan alpha කියලා beta වෙනුවට ලියනවා tan beta මෙතන ලියනවා tan alpha කියලා දැන් beta කියන එක ලියන්න පුළුවන් මම ගන්න මෙයාගේ උස ගත්තා මම ප්‍රතිබිම්බයේ හදපු උස h කියලා අපි දන්නේ නැහැ වස්තුවේ උස කොච්චරද කියලා නමුත් අපි දන්නවා මෙයාගේ උස h කියලා හැදිච්ච ප්‍රතිබිම්බය එතකොට tan beta කියන එක ලියන්න පුළුවන් මට h බෙදීම fp කියලා h බෙදීම fp tan alpha එතකොට tan alpha කියලා කියන්නේ ඒක මෙතනින් ගත්ත එක. tan alpha කියලා කියන්නේ h බෙදීම f නෝට්. මේක එන h බෙදීම f නෝට්. මේ h ට මේ h කැපිලා යනවා. එතකොට f නෝට් උඩට යනවා. f නෝට් බෙදීම f v වෙනවා. එතකොට කැපිටල් M සමානයි f නෝට් බෙදීම f v වෙනවා. එතකොට දැන් ඔයගොල්ලන් මං කිව්වර මේ විශාලණය වැඩි වෙන්න නම් අපි දන්නවා අපි ප්‍රතිබිම්බයක් අපි හදනවා නම් යන්ති වස්තුවක් දිහා බලනකොට ඒ වස්තුව අපිට ලොකු කොල්ල බලන්න ඕනේ. දැන් ඔක්කොල්ල බලන්න නම් M වලගේ වැඩි වෙනවා. M වලගේ වැඩි වෙන්න නම් ලවයට එනවා F නෝ, හරයට එනවා F V. එහෙනම් ලවයගේ විශාල වෙන්න ඕනේ. ලවයගේ විශාල වෙනවා. හරයගේ අඩු වෙනවා. ලවයගේ විශාල වෙලා හරයගේ කුඩා වුණොත්
අපට ඒ වස්තුව අපට විශාලවට පේනවා. එතකොට එහෙමනම් මේ නෝට් වලගේ ඉතා විශාල අගයක් වෙන්න ඕනේ. මේ අගේ ඉතා විශාල අගයක් වෙන්න ඕනේ. මේ අගේ කුඩා වෙන්න ඕනේ. ඒ නිසා පාවිච්චි කරන කාච දෙක ගත්තාම පස්සේ අපට කාච දෙකක් දුන්නොත් ඉස්කෝලේදී හරි අපි හිටමු කැම්පස් එකේදී කියන්නේ අපිට දෙනවා අපිට කියන මේ සරල නිච්චයක් හදන්න කියලා. මෙහෙම එකකුත් දෙනවා. මෙහෙම උත්තර කාචයකුත් දෙනවා. ඔගල විනාඩියක් චුට්ටක් ඉන්න කෝල් එක. ඔයාලා මේ පේන මේ කාච දෙකක් තියෙන එකක් තමයි මේ මේ විදිහ කාචයක් ඝනකම් වැඩි කාචයක් මේක ඝනකම් අඩු කාචයක්. එතකොට මේ කාච දෙකෙන් අපි පාවිච්චි කරන්න ඕනේ නැන්නේ ඝනකම වැඩි කාචයේ මේක තමයි මේ නාභිය දුර අඩු එක. මේක තමයි නාභිය දුර වැඩි එක. දැන් අර මම ඉස්සරහට කිව්වා මේ උදාහරණයක් හිටියට එකක් 50යි 50ක කාචයක් සෙන්ටිමීටර 50ක කාචයක් අනිත් එක සෙන්ටිමීටර නාභිය දුර සෙන්ටිමීටර 5ක වෙන කාචයක්. එතකොට මේක තමයි මේ if we win නෝනේ මේක තමයි වෙන්න ඕනේ මේ ඇහැගහව කියන්නේ කාචය මේක තමයි එන්නේ මේ වස්තු දිහාවට යොමු කරලා තියෙන කාචය. එතකොට දැන් අපි මේ දුරේක්ෂය හදනවා නම් ඒ දුරේක්ෂය දෙක අතර තියෙන දුර ප්‍රමාණය වෙන්න ඕනේ සෙන්ටිමීටර 55ක්. මේ දෙක දාලා හැදුවා කියලා අපි හිතමු 55ක් කියන්නේ. එහෙම නැත්නම් f not done f n. ඒක තමයි මෙයාගේ දුර ප්‍රමාණය. f not done f n එල්ලලක්. එතකොට මේ අපි මෙයාගේ විශාලනය ගත්තොත් එහෙම 50 බෙදීම 5යි. එතකොට 10ක්. 10 ගුණයක් එනවා. එතකොට 10 ගුණයක් විශාල වෙලා අපේ. අපිට ලං කළා ඉවරලා 10 ගුණයක් විශාල කරනවා. ඉතින් මේක අර හබල් දුරේක්ෂ වගේ ඒවා මේවා 10000 ගුණයක් විශාල කළා තමයි ගහවස් වරුව මේ අපේ නැහැ. එතකොට මම හිතන්නේ මේක වැහැදිලියට මේක මේ විදිහටයි කරන්නේ. එහෙනම් අපි මේ කින සටහන අපි ඇඳගමු. හරි. එතකොට අපි ගත්තේ දුරේක්ෂ මේක අපි ගත්තේ නක්ෂත්‍ර දුරේක්ෂ ප්‍රධාන මාත්‍රිකාව ඔගොල්ලෝ ලියා ගන්න ඇති නක්ෂත්‍ර දුරේක්ෂ මේකේ සාමාන්‍ය සිරුම අවස්ථා විශාලනය සඳහා මම සූත්‍රය දෙන්නම් ඒක ඇති මේ ස්ලයිඩ් එකේ හරි සාමාන්‍ය සිරුම අරුව මේක ඇඳ ගන්න මේක ඇඳ ගන්න ස්ලයිඩ් එකේ තියෙන ඊට වැඩිය මේක පැහැදිලි මේක දැනට ලියා ගන්න එපා අපි සමීකරණේ ලියලා මේක සටහන් කරගන්න මේක ඇඳ ගන්න මේක ඇඳ ගන්න.
අර එම් සමානයි බීටා බෙදීම ඇල්ෆා කියන එක දැන්ට ලියන්න එපා. මේ අනිත් එක මේ ඔයගොල්ලන්ට කියන්න ඕනේ මම මේ දැන් ඔයගොල්ලෝ පුළුවන් තරම් මේ ඔන්ලයින් ක්ලාස් එකේ ඔන්ලයින් එක විදිහට මේ ඉන්න මේ එතකොට අපිට ඇත්තටම මේ ඔන්ලයින් එකේ මේ ඉන්න කොටේ කියලා කියන්නේ අපි අර පන්තියේදී පාඩමටම සහභාගී වෙනවා වගේ. එතකොට මේ ඉක්ම තමයි මේ ඉගෙන ගන්න. රෙකෝඩින් එකක් දීවම පස්සේ ඔයගොල්ලන්ට ඒක නිකන් අර ටෙලි නාට්‍යයක් බලනවා වගේ චිත්‍රපටියක් බලනවා වගේ ඒක හිතට වදින්නේ නැහැ. දැන් ඔන්ලයින් පන්ති කියනකොට ඔන්ලයින්ම තමයි දැන් කැම්පස් එකට ගියාම මේ දවස්වල ඔන්ලයින් තමයි ක්ලාසස් යන්නේ. ඒ සර්ලත් දැන් නවත්තලා තියෙන්නේ. මේ ඔන්ලයින් කරන්නේ එතකොට ඒගොල්ලන්ට ළමයින්ට රෙකෝඩින් යවන්නේ නැහැනේ. හරි. ඒකෝට ඒ ළමයි ඒ වෙලාවෙම ලෙක්චර්ස් වලට සහභාගී වෙන්නේ. එතකොට අපි පැය දෙකක් එක තැන ඉඳ හුරු වෙනවා. පැය දෙකක් ඉඳ එක තැන හුරු වෙනවා. කාලයට වෙලාවට වැඩ කරන්න හුරු වෙනවා. හරි. එතකොට අපේ අනාගතයට හොඳයි. අනාගතය කියලා කියන්නේ ඔයගොල්ලෝ කවදා හරි දවසක මේ A level විභාගයෙන් පස්සේ කවදා හරි යන්නේ අපේ අනාගතයට කියලා කියන්නේ ඕගොල්ලන්ගේ වගේම රටේ අනාගතයේ තීරණය කරන්නේ ඔයගොල්ලෝත්. ඊට පස්සේ ඕගොල්ලෝ තමයි සමාජයට ගිහිල්ලා රස්සා කරන්නේ අරම මෙව කරන්නේ. එතකොට කාලයට හුරු වෙනවා. හරි. අදාළ දැන් මම 8ට කිව්වොත් 4ට කිව්වොත් 4ට සම්බන්ධ වුණා. 7 ඉඳන් 9 දක්වා ඔන්න ළමයන්ට ටයිම් මැනේජ්මන්ට් පුළුවන්. හරි කාල කළමනාකරණය. කාල කළමනාකරණය කරයි. හරි එතකොට මම දන්නවා මම මේ වෙලාවට මම මේ වැඩේ කරන්න ඕනේ. හරි නැත්නම් මේ 7ට විතර වටාද නිදිමතයි සර් රෙකෝඩින් එක එවනවානේ. ඒ නිසා මම මේක ඔය රෙකෝඩ් එක බලන්නයි කියලා ඇඳට ගිහිල්ලා අරක බලාගෙන නිදාගෙන හරි ඕක බල බල ඉන්නවා. එහෙම මේ නැතුව මමයි මං ආය දාන්නේ ගෲප් එකට රෙකෝඩින් දාන්නේ. සමහර ළමයි ඉන්නවා මේ ගොඩක් වෙලාවට සහභාගී වෙන්න බැබැ. සමහර ළමයින්ට මේ එක්කෝ ගිදර නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම් ඒ ළමයට හරි ක්ලාස් තියෙනවා. එහෙම ළමයි ඉන්නවා අපි දන්නවා ඒවා. හරි ඒ ළමයි ඉන්නවා එහෙම ඉන්නවා. සමහර වෙලාවට තමන්ට වෙන ක්ලාස් එකක් තියෙනවා මේ වෙලාවෙ. එතකොට සහභාගී වෙන්න බැ. එහෙම අයට මම රෙකෝඩින් යවනවා. හරි මේ අය රෙකෝඩ් කරපුවා මම දාන්නේ මේ විදිහට. මම YouTube දාන්නෙත් නෑ. YouTube දාන්නේ ඒවා මේ විදිහට. මම නෝට් දාන්නේ ඒවා දාන්නේ නෑ. ඔය සාමාන්‍යයෙන් පැය භාගයක එකක් වගේ එකක් දානවා. මේ මුළු පාඩමම නැතුව සාමාන්‍ය එකක් PowerPoint presentation එකක් හරි ඒ වගේ එකක් දානවා ළමයෙකුට theory කොටස් ටික විතරක් අවබෝධ කරගන්න. ආයර ලොකු ඒවා දාන්නේ නෑ. පැය ගණන් ඒවා දාන්න බැරිකම නැතුව නෙවෙයි මේ. එතකොට ළමයි මේ හොරු වෙනවා. ඊට පස්සේ අනාගතයක් නැහැ. ඊට පස්සේ ළමයින්ට අනාගතයක් නැහැ. රටකට අනාගතයක් නැහැ. දැන් පේන්නේ නැහැ නේද? හරක් වගේ මිනිස්සු වගේක් පාලනයට ඇවිල්ලා වෙලා තියෙන වැඩි. ඒ නිසා ඕගොල්ලෝවත් රටක අනාගතය හදා ගන්න දැන් මේ ඉඳන්ම හැදෙන්න බලන්න. අර අරක ලියන්න එපා. මේ රූප සටහන විතරයි යන්නේ. සාමාන්‍ය සිරුම රේඩතේ එම් සමානයි බීටා ඇල්ෆා එකේ ටෑන් බීටා මෙතන එනවා. ඒක ලියා ගන්න එපා. හරි ඒක අපි මම හිතන්නේ දැන් ඇඳලා ඇති නේද ඒක. All right. Share me, ne ne, dek, dakari, dakpat. පේනා නේද ඔයගොල්ලන්ට? රයිට්. එහෙනම් මේක මෙතනින් අපි ලියා ගන්න. ලියා ගන්න මේ දෙයට අවසාන ප්‍රතිබිම්බය
අවසාන ප්‍රතිබිම්බය අවසාන ප්‍රතිබිම්බය විශාලනේ සමානයි අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය බෙදීම වස්තු දෙස පියවැසෙන් බැලුව විට ඇසේ ආපාතනය කරන කෝණය වස්තුවේ දෙස පියවැසෙන් බැලුව විට ඇසේ ආපාතනය කරන කෝණය ඒක සමානයි අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය බෙදීම සමානයි අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය බෙදීම අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය බෙදීම වස්තු අවනතෙහි ආපාතනය කරන කෝණය අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය බෙදීම වස්තු අවනතෙහි ආපාතනය කරන කෝණය අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය බෙදීම වස්තු අවනතෙහි ආපාතනය කරන කෝණය එකත් සමානයි නා එක ලියාගන්න මේ විශාලනේ m සමානයි බීටා බෙදීම ඇල්ෆාට බීටා බෙදීම ඇල්ෆාට ඒ නිසා අපිට ලියන්න පුළුවන් m සමානයි tan බීටා බෙදීම tan ඇල්ෆා ඒ නිසා අපිට ලියන්න පුළුවන් m සමානයි tan බීටා බෙදීම tan ඇල්ෆා යන පුරන් m සමානයි tan beta බෙදීම tan alpha tan beta බෙදීම tan alpha තොර tan beta කියලා කියන්නේ h බෙදීම f tan beta කියලා කියන්නේ h බෙදීම f බෙදීම h බෙදීම f not පුළුවන් මේ m සමාන f not බෙදීම f කියලා. අවසානයේදී ගන්න m සමාන f not බෙදීම f කියලා. අවසානයේදී ගන්න m සමාන f not බෙදීම f කියලා ගන්න. m සමාන f not බෙදීම f අපි ඊට පස්සේ බලමු මේකේ අසාමාන්‍ය සියුම් මාරු කියන්නේ මොකක්ද කියන එක. ඊට පස්සේ අපි බලමු අසාමාන්‍ය සියුම් මාරු. ඊට පස්සේ අපි ගමු අසාමාන්‍ය සියුම් මාරු මම මේකේ අඳින්නම් අසාමාන්‍ය සියුම් මාරු අවස්ථාව. සාමාන්‍ය සියුම් මාරු බලමු ඒකෙදි කොහොමද එන්නේ කියලා අසාමාන්‍ය සියුම් මාරුවේදී අවසාන ප්‍රතිබිම්බය හදන්නේ විෂ දෘෂ්ටි අමුදරේ ඒ කියල කියන්නේ සෙන්ටිමීටර 25ක දුරින් හදන්නේ මෙතනින් එන ආලෝක කිරණ මේ ඒක වෙනස් වෙන්නේ නැහැ මේ තමයි අවනිත ඒක තමයි අවනිත මෙතනින් එන ආලෝක කිරණ ඇවිල්ලා නාභිතලයෙන් හදන ප්‍රතිබිම්බය මේ ප්‍රධාන අක්ෂය මන් දිගටම අදින ඊට පස්සේ අපි මෙතන තියලා තියෙන උපනේත උපනේත මං අර උපනේත අදිනකොට අර ඝනකම වැඩි වෙන්න අදින්නවනේ මං ඉස්සර වෙලා එන්නේ නැහැ හරි
කමන්නේ නැහැ ගහන්නේ ඒකේ ඝනකම වැඩි ওই විදිහට තියෙන. ඔන්න මෙයාගේ අඳිනකොට නිකන් පෙත්ත වගේ අඳින්න. පෙත්ත වගේ දිගට අඳින. මේකේ ඝනකමට අඳින. මාකින් වලදී ඕක එච්චරම වැඩි බලන්නේ නැහැ. ඔකේ හැඩේ බලන්නේ නැහැ. නමුත් හැඩේ තියෙනවා නේද? හොඳයි. හරි. මේ විදිහට එන්න. ඊට පස්සේ මෙතනින් එන ආලෝක කිරණ මේක දිගටම යනවා. මෙතන අඳිනවා මේ කඩිරි වලින් මේ රේඛාව ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන්නේ. මේ කිරණේ මෙහෙම එනවා. මෙතනින් යන කිරණේ මෙහෙම යනවා. මෙතන යන කිරණේ ওই විදිහට යනවා. විදිහට තමයි යන්නේ. දැන් දැන් ඕගොල්ලන්ට මේ එන ඇති. ඇහැ තියන්න උනේ මෙහෙ. අවසාන ප්‍රතිබිම්බය හදන්නේ විෂ දෘෂ්ටි ආමුදුරෙන්. එතකොට හදන්න උනේ මේ පැත්තේ ප්‍රතිබිම්බය හදන්න. මෙහෙන් මෙහෙ හදන්න. එතකොට මෙයා මෙයා මේ අයියකේ ප්‍රතිබිම්බය මේ පැත්තේ හදනවා නම් මේ ප්‍රතිබිම්බේ පිහිටන්න උනේ මේ උපනිතේ නාභිය හා එයාගේ ප්‍රකාශ කේන්ද්‍රය අතර. එයාගේ ප්‍රකාශ කේන්ද්‍රය සහ නාභිය අතර තමයි ප්‍රතිබිම්බය පිහිටන්නේ. ඒ නිසා මෙයාගේ මෙතන අපි ගන්න මෙයාගේ නාභිය පිහිටන්නේ මේ වගේ තැනක. ඒක මම ගන්නම් FP කියලා. මේ FP මේ තමයි F නෝට්. නෝට් පිහිටන්නේ මෙතන. එතකොට මේ ප්‍රතිබිම්බය පිහිටන්නේ මෙහි. එතකොට මෙයාගේ මේ මේක තාත්වික ප්‍රතිබිම්බය. මේ අර ග්‍රහ වස්තුවේ තාත්වික ප්‍රතිබිම්බය. මේ තාත්වික ප්‍රතිබිම්බය මෙයාට වස්තුවක් ලෙස ක්‍රියා කරලා අතාත්වික ප්‍රතිබිම්බයක් හදනවා මේ පැත්තේ. අපි බලමු මේක කොහෙද හදන්නේ කියලා. මෙතන මං ගන්නම් F දැන් මෙතන FP නම් මේ වගේ තැනක FP තියෙනවා. මේකෙන් මෙතනින් යන සමාන්තර ආලෝක කිරණයක් මං සලකන එක මට මේ වෙන පාටකින් හදින්න. නිල් පෑනෙන් හදින්න හරි. ආන්න යන සමාන්තර ආලෝක කිරණ. මේ යන්නේ සමාන්තර ආලෝක කිරණ. මේ සමාන්තර ආලෝක කිරණේ යන්න ඕනේ මෙයාගේ නාභිය හරහා. ඒකල පස්සේ අපි මේක මකලා දාමු. මෙයා යනවා මෙයාගේ නාභිය හරහා. මෙයා මේ විදිහට ගමන් කරනවා. ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණ මෙතන ඊට පස්සේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණ යනවා. කිරණේ මෙහෙමයි. මෙයා මෙහෙම යනවා. මෙයා මෙහෙම යනවා. නැත්නම් අපි අද කළා නම් නැත්නම් මේක අඳින්න හම්බෙන්නේ නැහැ. මෙයා මෙහෙට ගියා. මෙයා මේ පැත්තට යනවා. දැන් කිරණ දෙක හම්බෙන්නේ නැහැ මේ. මෙහෙම මෙහෙම යන්නේ. කිරණ දෙක හම්බෙන්නේ නැහැ. එහෙනම් කිරණ දෙක හම්බෙන්නේ නැහැ මෙයා පිටිපස්සට දික් කරන්න ඕනේ. මෙයා මෙහාට මං දික් කරනවා මේ පැත්තට. මේ කිරණය පිටිපස්සට මෙහෙම දික් කරනවා. කිරණ දෙක මෙහෙම පිටිපස්සට දික් කරනවා. දැන් ප්‍රතිබිම්බය හදාන්නේ මේ වගේ තැනක. මෙතෙන් අදින්න මෙහෙම ප්‍රතිබිම්බය හදාන්නේ මේ වගේ තැනක. මේ තමයි I2 කියන ප්‍රතිබිම්බය. ඒකෝර මේක තමයි අවසාන ප්‍රතිබිම්බය. මේක ගන්න මම H1 කියලා. වස්තේ උස H1 කියලා ගන්න. අවසාන ප්‍රතිබිම්බයේ උස මම ගන්නම් H2 කියලා. අවසාන ප්‍රතිබිම්බේ මං ගන්න H2. එතකොට අවසාන ප්‍රතිබිම්බේ ඇසේ ආපාදනය කරන කෝණය බීටා. මං ඇහැ අඳින්නම් දැන් මේක පැත්තකට දාලා ඉකතලා. ඇහැ මං මෙතන තියන්නම් ආ. ඇහැ මෙහෙ තියෙන්නේ. එතකොට මේ FP ට මෙයා FP ට සමානයි. ඇහැ මේ කාචය ආසන්න අපි අඳින්. මෙහෙ හැම ඇහැ අඳින්න යන්න එපා. මේ කාචයට දැන් ඔන්න ඔය ටික හරිය නේද? එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර D ට සමානයි. විෂ දෘෂ්ටි ආමුදුරට සමානයි මේ දුර. මේ දුර සමාන වෙනවා F නෝට්. එතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර F නෝට් එක. F නෝට් සමාන. මේ දුර අපි ගමු U කියලා. මේ දුර U කියලා අපි ගන්න. මේ උපනේත මෙයාගේ නාභිය දුර FE වෙනවා. මෙයාගේ නාභිය දුර F නෝට්. මේ තමයි උපනේත. මේ තමයි අවනේත වෙන්නේ. හරි. ඔය දැන් හරිනේ නේද? මෙච්චරයි කින්න සටහන හදින්නේ. දැන් අපිට විශාලණයේ සඳහා ප්‍රකාශනයක් ගන්න ඕනේ. මොකද්ද විශාලණයේ සඳහා වෙන ප්‍රකාශනේ? විශාලණය කියලා කියන්නේ. අවසාන ප්‍රතිබිම්බයේ ඇසේ ආපාතනය කරන කෝණය බෙදීම. අවසාන ප්‍රතිබිම්බයේ ඇසේ ආපාතනය කරන කෝණය බෙදීම. වස්තුව දෙස පියවැසෙන් බැලුව විට ඇසේ ආපාතනය කරන කෝණය. එහෙම නැත්නම් ඇල්ෆා. නැත්නම් වස්තුව අවනිත මත ආපාතනය කරන කෝණේ. ඒ දෙකෙන් ඕන එකක් එම් සමානයි. බීටා බෙදීම ඇල්ෆා. බීටා කියලා කියන්නේ අවසාන ප්‍රතිබිම්බයේ ආපාතනය කරන කෝණේ. ඇල්ෆා කියලා කියන්නේ වස්තුව
අවනිත ආපාතනය කරන කෝණේ එහෙම නැත්නම් වස්තුව දෙස පීවීසෙන් බැලුව විට එසේ ආපාතනය කරන කෝණේ දැන් බීටා සහ ඇල්ෆා ඊට උඩයි එම නිසා අපට ලියන්න පුළුවන් මේකේ m සමානයි tan beta බෙදීම tan alpha කියලා ඒ ලියුවේ අපට tan alpha tan beta බෙදීම tan alpha දැන් tan beta සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන් මේ ඍජු කෝණයේ ත්‍රිකෝණීය සලකලා මේ දුර d මේ දුර h2 එතකොට මේ කෝණියත් beta වෙනවා එතන කෝණිය බීටා. ඒ නිසා tan beta කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයට. සම්මුඛ පාදය කියලා කියන්නේ h2. ඒක බෙදෙනවා d වල. එතන එනවා h2 බෙදීම dට. බෙදීම. tan alpha. දැන් අපි tan alpha සඳහා ගියා ගන්න. දැන් tan alpha ගන්න මෙතනින් මේ. මෙන්න මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයෙන් අපිට tan alpha සඳහා ගියා ගන්න කි tan alpha කියලා කියන්නේ h එක බෙදීම f නෝට්. h එක බෙදීම f නෝට්. එහෙනම් මේක මම කියනවා මේ විදිහට h2 බෙදීම h1 වරක් h2 බෙදීම h1 වරක් f0 බෙදීම d h2 බෙදීම h1 වරක් f0 බෙදීම d ට දැන් h2 බෙදීම h1 එතකොට h2 h1 කියලා කියන්නේ උපනෙතට වස්තු උස උපනෙතට වස්තු උස තමයි h1 කියලා කියලා කියන්නේ උපනිතර ප්‍රතිබිම්බ උස තමයි h2 කියලා කියලා කියන්නේ. එවනම් මේ h2 බෙදීම h1 කියලා කියලා කියන්නේ මෙයාගේ රේඛීය විශාලනයනේ. උපනිතේ ද රේඛීය විශාලනය. දැන් ඒ නිසා මේක ලියනවා මම මේ විදිහට me වරක් f0 බෙදීම d කියලා. me වරක් f0 බෙදීම d. ඒ තමයි කැපිටල් m සඳහා එන ප්‍රකාශනය වෙන්නේ. දැන් මට me සඳහා ගන්න පුළුවන් ප්‍රකාශනය. me සඳහා එතන මම හිතන්නේ බෝඩ් එකේ මේනවා මේ හරිය මම ලියනවා උපනිත සලකනවා උපනිතට මම ලියනවා 1 යට v ඍණ 1 යට u සමානයි 1 යට f කියන සමීකරණය 1 යට v ඍණ 1 යට u සමානයි 1 යට f 1 යට v බලන්න උපනිතට v වෙන්නේ දැන් ආලෝකයේ ගමන් කරන්නේ මෙහි ඉඳන් මේ පැත්තට යන්නේ ඒ නිසා මේ පැත්තට ඍණයි ලකුණු සම්පූර්ණ දෙයක්ම මෙහාට ධනයි 1 යට v කියලා කියන්නේ dට එතකොට d නම් මේක 1 යට d කියලා එතකොට එන්නේ 1 යට ධන d ඍණ 1 යට u වස්තු දුර u ධන u ඒක සමානයි 1 යට f ට මොකද දැන් f කියලා කියන්නේ f කියලා කියන්නේ f මෙයා ඍණ වෙනවානේ d ධන u ධන f ඍණ වෙනවා d ධන u ධන f ඍණ වෙනවා මම මේ මුළු සමීකරණය දිගටම වැඩි කරනවා d වලින් දිගටම d වලින් ගුණ කිරීම d වලින් ගුණ කිරීම 1 යට d ආ d වලින් ගුණ කරන එතකොට එන්නේ d බෙදීම d ඍණ d බෙදීම u සමානයි ඍණ d බෙදීම f ට d බෙදීම f වෙන d බෙදීම d කියලා කියන්නේ එකයි. එක ඍණ මෙතන ඉන්නේ m නේ. d බෙදීම u කියලා කියන්නේ උපනිතට වස්තු දුර බෙදීම ප්‍රතිබිම්බ දුර. u කියලා කියන්නේ u මේ u කියලා කියන්නේ වස්තු දුර. ඒකට ප්‍රතිබිම්බ දුර බෙදීම වස්තු දුර කියලා කියන්නේ රේඛීය විශාලනය m. ඒක සමානයි ඍණ d බෙදීම f. දැන් m යුක්ත කරනවා. ඒකට m යුක්ත කළොත් m සමානයි 1 ධන d බෙදීම f. ඒ නිසා අවසානයේදී අපිට ලියන්න පුළුවන් මේ මෙතනින් මෙහාට එන්නේ. එතනින් මම මෙතන ලියන්නම් පල්ලෙහාම පේන්නේ නැති නිසා. එම නිසා කැපිටල් M කියන එක සමාන වෙනවා ME කියලා කියන්නේ 1 ධන d බෙදීම FE. මේ ඕගොල්ලන්ට ගොඩක් කලකට මේවේ මේ ආදේශ කර මේ ඔක්කොම මේ තීරි කොටස් ටික ඔප්පු කරන්න පුළුවන් වෙනවනේ. තීරි කොටස් ටික ඔප්පු කරන්න පුළුවන් වෙනවනේ. තීරි කොටස් ටික ඔප්පු කරලා ඊට පස්සේ මේකට දෙනවා f මේ උපනිතේ නාභි දුර මෙච්චරයි අවනිතේ නාභි දුර මෙච්චරයි ඒකල ගණන් හදන්න කියලා. සමීකරණයේ කඩපාඩම් කරගෙන ගිහිල්ලා එහෙමනම් ගණන් හදන්න නම් යන්න එපා. මේව මුලින් ඉඳන්ම අහනවා. ඒකෝර මෙහෙම දුන්නොත් එහෙම ලකුණු දැන් රචනා ප්‍රශ්නෙට ලකුණු දෙනවා 30. ලකුණු 30ක් දෙනකොට මෙතෙන්දම වැටෙනවා ලකුණු 12ක් 13ක් වගේ. ඒකල ආදේශ කරනකොට තව ලකුණු 6ක් විතර හම්බ වෙනවා. ලකුණු 18ක් විතර හම්බ වෙනවා. ඒ විදිහට මේ ඔප්පු කිරීමට තමයි වැඩිම ලකුණු දෙන්නේ. ඒවට මේ කිරණ සටහන් අඳින ඒවට ලකුණු සම්මුති ලකුණු කරන ඒවට
නිවැරදි සටහන ඒවට තමයි ලකුණු හම්බෙන්නේ. ඒ නිසා තීරි හොඳට දැනගන්න ඕනේ. මොකද ඕගොල්ලන්ට මේ ආදේශ කරන්න විතරයි ආදේශ කරන ගණන් දෙන්නේ නැහැ. තීරි වෙලෙම ඔප්පු කරන්න ඕනේ. මෙතන නේ F0 බෙදීම D කියලා අපිට ලැබෙනවා. ඒතර මේක තමයි අවසානයේදී ලැබෙන සමීකරණය. Sorry. අසාමාන්‍ය සේරු මාර්ගයේදී එහෙමනම් ඕගොල්ලන්ට පේනවා අසාමාන්‍ය සේරු මාර්ගය කියලා කියන්නේ වස්තුව තියෙන්න ඕනන්නේ කොමඩක් වස්තු අනන්තයේ තියෙන්නේ අවසාන ප්‍රතිබිම්බේ හදාන්නේ විෂ දෘෂ්ටි යාමු දොරෙන් ඒ කියලා කියන්නේ සෙන්ටිමීටර් 25ක දොරෙන් හරියට පොතක් බලනවා අපිට පේන්නේ අපි අකුරු කියවන්නේ දැන් කණ්ණාඩියක් දාලා ඉවරලා අකුරු කියවනකොට අපිට පේන්නේ විෂ දෘෂ්ටි යාමු දොරෙන්නේ පේන්නේ දැන් මම මේක මේ පොත දිහා බලනවා මම කණ්ණාඩිය දාලා බලන්නේ මෙහෙම බලන්නේ එතකොට පේන්නේ මේ ග්‍රහ වස්තුව පේන්නේ අපිට පේන්නේ මේ මේ පොත තියෙන දුරකින් වගේ අර හැබැයි අසාමාන්‍ය සේරු මාර්ග අවස්ථාවේදී ග්‍රහ වස්තුව තියෙන්නේ අවකාශයේ අපිට පේන ප්‍රතිබිම්බය තියෙන්නේ තව අවකාශයේ එතකොට ඒකනේ හරි වෙන්න උනන්නේ අපිට මේ පොතක චිත්‍රයක් බලනවා වගේ ග්‍රහ වස්තුව තියෙන විදිහක් නේ එහෙම බලන්න බලනකොට ඒක අසාමාන්‍ය තමයි කොහොමද සාමාන්‍ය කියලා කියන්නේ වස්තුව ප්‍රතිබිම්බ වස්තුව තියෙන්නේ අනන්තේ ප්‍රතිබිම්බය හදන්න උනන්නේ අනන්තේ එතකොට මේක මේ විදිහටයි කරන්නේ අසාමාන්‍ය සේරු මාර්ගය අසාමාන්‍ය සේරු මාර්ගයේදී එහෙනම් ඔයගොල්ලෝ මේ රූප සටහන ඇඳ ගන්න කින සටහන ඇඳ ගන්න කින සටහන ඇඳලා ඉවරලා උපනිතර දාන්න මේක උපනිතර මේක දාලා ඉවරලා උපනිතරනේ විශාලනේ විශාලනේ සඳහා මේ සමීකරණ ලියන්න රූප සටහන ඇඳලා ඊට පස්සේ මෙතනින් පස්සේ මෙතෙන්ට එන්න මෙතෙන්ට ඇවිල්ලා අවසානයේදී මේ විශාලනේ සඳහා මේ අදාළ සමීකරණය ගන්න හරි එවනම් මේ බෝඩ් එකේ තේනවා බෝඩ් එකේ තේන එක කරගෙන යන්න ස්ලයිඩ් එකට වඩා මේ ඒකේ ටිකයි තියෙන්නේ මේකේ ඔයගොල්ලන්ට කරේවි හරාගෙන
ගොල්ලන්ට පේන ඇති ඕකේ අවසාන ප්‍රතිබිම්බය හදන්නේ යටි කුරුව. දැන් අපිට මේ හඳ හරි ඉර හරි එහෙම නැත්නම් අපි හිතමු සෙනසුරු හරි වගේ ග්‍රහ ලෝකයක් දිහා අපි බලනකොට ඈත පිහිටන වස්තුවක් ඕක උඩු යටි කුරු වුණා කියලා අපට ඕක ගැටලුවක් නැහැ. ඉර පේන්නේ උඩු පැත්තේ යටි කුරු වෙලා. ඉහළ යට වේලා යට කොටස උඩට වේලා ඒක ගැටලුවක් නැහැ ග්‍රහ ලෝකේ එක හැරි. හැබැයි අපි ඕකෙන් පොළව දිහා බැලුවොත් නම් ප්‍රශ්නයක්. පොළවේ තියෙන වස්තුව දිහා බැලුවොත් එහෙම. හරි ගහක් දිහා බැලුවොත් යටි කුරු වෙලා අපේ ඈත පිටින් අපිට ටෙලිෆෝන් කුළුණක් දිහා බලනවා කියන්නේ කුළුණ පිටගෙන වගේ. ඒකල කියන්නේ උඩු යටි කුරු වෙලා අපේ. ඒක එච්චරම මේ එකක් නෙවෙයි ග්‍රහ වස්තු දිහා බලනකොට නම් පොළව දිහා බැලුවොත් තමයි ප්‍රශ්නේ. මේ වේ අපිට ගොඩක් ටියුට් හදන්න තියෙනවා. මේ ටියුට් හදන්න මම දවසක් දාගන්න මට මේ මේ සැටි ඉඳන් කරමු. ඔය මේ 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 මේවා ගියාට කමන්නේ නැහැ. ස්ට්‍රයික් ගියාට අපි ඉතින් යන්නේ යනවා කියලා කියන්නේ මේ අවසරයට හරි මේවා කරගෙන යන්න පුළුවන්. මේ බෝඩ් එකේ හරි දවස් දෙකක් ආයේ මම හිතන්නේ ඔයගොල්ලන් මම ගහරුවාදා හරි බ්‍රහස්පතින්දා රැ හරි රැ කියලා කියන්නේ හැන්දෑවේ තුනෙන් පස්සේ අය කරන්නේ හරි තුනෙන් පස්සේ ක්ලාස් කරන්නේ මේ සතිය දවස්වල අර වෙනදා මේ දැන් සාමාන්‍ය මම නෝමල් කරන විදියට දැන් නැත්නම් අනිත් කාලේ අපි ගත්තන් පස්සේ අපේ ඉස්කෝලේ කාලේනේ වෙන්නේ අපි පිටිත් ගන්නවා අතහමාරි නම් එකහමාර වෙනකම් මේ ඒ නිසා අපි එක නම් ප්‍රයිවට් නේ කරන්නේ ඒ නිසා ඒක අපි ආය තුමින් පස්සේ කරමු දීවරු නැතුව හරි එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ ඉතින් එකයි හතමාරයි එකමාරයි අතර කළොත් තමයි ගැටලුව වෙන්නේ අර වෙලාවේ බදාදායි බ්‍රහස්පතින්දායි හරි එහෙම නැත්නම් අගහරුවාදායි බ්‍රහස්පතින්දායි හරි දවස් දෙක දාගමු මම හරියට කියන්නම් නේ මම ඒ දවස් දෙක මට වැඩ නැති වෙලාවට තමයි මම කරන්නේ කොහොමද මට ක්ලාස් තියෙන දවස් ඒ දවස් ඒ නිසා මම කරගෙන යන්න මට මතකත් නෑ දැන් කවද්ද කරේ කියලා 2022 ක මාර්තු ඒක එක දවස් නේ කරගෙන යන්න ඒ නිසා හරි ඒ නිසා මේ හරියට මට ටයිම් ටේබල් එක බලලා කරන්න කවදායි ක්ලාස් පටන් ගන්න වෙයිද දන්නේ නෑ මොකද ඒ තරම්ම මේ මේ කොරෝනා නිසා හැමතැනම දැන් ආයමත් පැතිරෙන. හරියට නේද දැන්? හරි. සාමාන්‍ය සේරු මාරුම ඊට පස්සේ අපිට තේනවා මේ තවත් එක කොටස අක්ෂි වලය කියලා කොටසක්. ඒක නම් මම ස්ලයිඩ් එක හදලා නැහැ ස්ලයිඩ්ස් ටික ඒකේ. අපි බලමු ඊට පස්සේ අක්ෂි වලය. අක්ෂි වලය කියන්නේ මොකක්ද කියන්නේ? අපි බලමු අක්ෂි වලය අපි කියලා කියන්නේ අයිරින් කියලා ඒකට කියන්නේ අක්ෂි වලය සි වලය මේකට අපි කියලා කියන්නේ අයිරින් කියලා දැන් අක්ෂි වලය කියලා කියන්නේ දැන් අපි ගත්තන් පස්සේ මේ අපි ගොඩක් කාලවලට ඈත පිහිටන වස්තු බලන්නේ ග්‍රහ ලෝකයේ එහෙම නැත්නම් තාරකා ඈත තියෙන තාරකා බලන්න. ඉතින් ඔය තාරකා වලින් එන වස්තු වලින් එන ආලෝකය ග්‍රහ ලෝක වලින් එන ආලෝකය ගත්තා පස්සේ වැටෙන ආලෝකයේ ඉතාමත් කුඩයි. ආලෝකයේ තීව්‍රතාවය ඉතාමත් අඩුයි. ග්‍රහ වස්තු වල හරේ එහෙම නැත්නම් තාරකා වල පෘථිවියට එනකොට උගල දන්න ආලෝකයේ තීව්‍රතාවය ඉතාමත් අඩුයි. ඒ නිසා තමයි අපි පියවි එහෙ බැලුවත් අපට
ඒවා අපේ පියවේ හැට නොපෙනේ. ඒවේ ආලෝකයේ තීව්‍රතාවය ඉතා අඩු වෙනවා. ඒ නිසා අපට ග්‍රහ වස්තුවක හරි එහෙම නැත්නම් තාරකාවක් හරි අපට ඉතාමත් පැහැදිලිව බලා ගන්න නම් ඉතා වැඩි ආලෝක කිරණ ප්‍රමාණයක් අර කාච තුළට ඇතුල් වෙන්න ඕනේ. වැඩි ආලෝක කිරණ ප්‍රමාණයක් කාච තුළට ඇතුල් වුණොත් තමයි අපට ප්‍රතිබිම්බයක් අපට පැහැදිලිව දර්ශනය වෙන්නේ. එහෙම කරන්න නම් ඔය ඇහැ තියන්න ඕනේ ස්ථානියක් තියෙනවා. ඔය කාච දෙකෙන්ම වර්තනීය වෙලා එන ආලෝක කිරණ වැඩි ප්‍රමාණයක් ගමන් කරන ස්ථානියක් තියෙනවා. ඒක අපි හඳුනන අක්ෂි වලය කියලා. මම ඒක අර්ථ දැක්වීමෙන්ම ගන්නම්. මේක හිතන්න උත්තරක මේක හිතන්න අපි ගන්න මේ අවනෙත මේක මම ගන්නම් උපනෙත කියලා. මේක වෙන උපනෙත. මෙයා අවනෙත වෙන්නේ. මේ අවනෙත උපනෙතට වස්තුවක් වෙලා අවනෙත උපනෙතට වස්තුවක් වෙලා ප්‍රතිබිම්බේ හදන ස්ථානයේ තමයි අක්ෂි වලය කියලා කියන්නේ. මෙයා මෙයාට වස්තුවක් වෙනවා. අවනෙත උපනෙතට වස්තුවක් වෙලා ප්‍රතිබිම්බේ හදන ස්ථානයේ තමයි අක්ෂි වලය වෙන්නේ. මේක තමයි අක්ෂි වලය. උකයි අක්ෂි වලය. එතකොට මේ මෙතනින් එන ආලෝක කිරණ මේ කියලා කියන්නේ අක්ෂි මේ මේ කාච දෙකෙන්ම වර්තනීය වෙලා ගමන් කරන ආලෝක කිරණ සියල්ලම ගමන් කරන අක්ෂි වලය හරහා. ඒ නිසා අපේ ප්‍රතිබිම්බය ඉතාමත් තියුණු වසහ පැහැදිලිව බලා ගන්න පුළුවන්. අපි මෙතන නෙමෙයි ඇහැ තියන්නේ. එහෙම නැත්නම් මෙහෙ නෙමෙයි ඇහැ තියන්නේ. ඇහැ තියන්න ඕනන්නේ අක්ෂි බලය. ඒක අපිට ගණනය කර හැකියි. ඒක අපිට ගණනය කර හැකියි. කොච්චරද කියලා. දැන් අපි සාමාන්‍යයෙන් අසාමාන්‍ය සීරුමාරු අවස්ථාවේදී අපි අසාමාන්‍ය සීරුමාරු අවස්ථාවේදී තමයි අපි sorry සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේදී තමයි අපි ගොඩක් වෙලාවට අපි දුරීක්ෂයක් සකස් කරන්නේ. සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේදී මම උදාහරණයක් ඇදීර ගන්න. හරි ඉස්සරේලා ගත්ත එකම ගන්න. මම ඉස්සරේලා ගත්ත එකක මේ අවනෙතේ නාභිය දොර ගත්ත ඍණ 50ක් කියලා. මෙයා 50ක් කියලා ඇවිල්ලා උපනෙත ගන්න කිව්වා මම සෙන්ටිමීටර් 50කට. සෙන්ටිමීටර් 5කට. එහෙනම් මෙතන අපි ඇහැ මේ දෙක එකතු කරලා අපි හැදුවොත් එහෙම දුරේක්ෂයක් මේ දෙක එකතු කරලා දුරේක්ෂයක් හැදුවොත් මේ දෙන්න අතර තියෙන දුර ප්‍රමාණය සෙන්ටිමීටර් 55ක් වෙනවා. මේ දෙන්න අතර තියෙන දුර ප්‍රමාණය සෙන්ටිමීටර් 55යි. මෙයා 50යි මෙයා 5යි සෙන්ටිමීටර් 55ක් වෙනවා. මේ පැත්තට මනින්න වෙනවා ඍණයි මෙහාට මනින්න වෙනවා ධනයි. එතකොට අවනෙතට මෙයා වස්තුවක් කියලා අක්ෂි වලයේ තියෙන ස්ථානය ගණනය කරයි. අපි යොදනවා මේ උපනෙතට එක යට වීරින මේ උපනෙතට දාන්නේ. උපනෙතට එක යට sorry එක යට වීරින එක යට U සමානයි එක යට F දාන්න. එතකොට එක යට V V තමයි අපි හොයන්න ඕනේ අක්ෂි වලයේ තියෙන දුර ප්‍රමාණය. ඒක එන එක යට V V කියලා කියන්නේ කීයද එතකොට? V තමයි හොයන්නේ තියෙන sorry එක යට U U කියලා කියන්නේ 55යි. මේක එන මේ ධන 55යි. සමානයි එක යට F F කියලා කියන්නේ ඍණ 5. ඉතින් මේක සුළු කරනවා. එක යට V සමානයි එක යට 55 ඍණ එක යට 5. ඊට කුඩා ගුණාකාරය 55යි. ඒකට 55 55 න් බෙදුවම 1යි. 1යි 1 කරක් 1 1යි මෙතන එනවා 50ක් නේ. 50යි නේ 11ක් එන්නේ. එතකොට එනවා කීයද? ඍණ 10 බෙදීම 55. එතකොට v කියලා කියන්නේ ඍණ 5.5යි. එතකොට අපි ඇහැ තියන්න ඕනේ මේ උපනිතේ ඉඳන් සෙන්ටිමීටර් 5.5ක දුරට. එතකොට අපිට මේ ඒක තමයි අක්ෂි බලය පිහිටන ස්ථානය. එතකොට අපිට ඊට පැහැදිලිව අපිට පුළුවන් මෙයාගේ ප්‍රතිබිම්බය බලන්න. එතකොට අක්ෂි බලය කියලා කියන්නේ අපිට අක්ෂි බලය කියන එකේ අදහස් කරන්නේ ඈත තියෙන වස්තු, ග්‍රහ වස්තු වෙනවා. ඇති තියෙන වස්තු ග්‍රහ වස්තු එහෙම නැත්නම් තාරක වගේ ඒවා වස්තු ගත්තා පස්සේ ඒවෙන් එන අර ආලෝකයේ තීව්‍රතාවය ඉතා කුඩායි. ආලෝකයේ තීව්‍රතාවය ඉතා කුඩා නිසා ඒකට වැටෙන මේ ආලෝකයේ තීව්‍රතාවය ඉතා කුඩායි. අඩු ආලෝක කිරණ ප්‍රමාණයක් ඇටෙන්නේ. ඒ නිසා කාජේ වර්තනින් පස්සේ අපේ ඇහැ කරා එන ආලෝක කිරණ ප්‍රමාණය ඇහැට වැටෙන ආලෝකය ප්‍රමාණය වැඩි වෙනකොට තීව්‍රතාවය වැඩි වෙනකොට අපේ ප්‍රතිබිම්බය පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රතිබිම්බේ බලා ගන්න ඇහැ තියන්න ඕනේ කියන ස්ථානයේ තමයි අපි හඳුන්වන්නේ.
අක්ෂිවලය කියලා. ඒක රක්ෂිවලය කියන එක පිහිටන්නේ අවනෙත උපනෙතට වස්තුවක් වෙලා ප්‍රතිබිම්බයේ හදන ස්ථානය තමයි අපි හඳුන්වන්නේ අක්ෂිවලය කියලා. අවනෙත උපනෙතට වස්තුවක් වෙලා ප්‍රතිබිම්බයේ හදන ස්ථානය අපි හඳුන්වනවා අක්ෂිවලය කියලා. මම දැන් පැහැදිලි ඇති. අපි එහෙම ලියාගමු අක්ෂිවලය කියන එක අපි අර්ථ දක්වමු මේ විදිහට කියලා අපි ඒක සම්බන්ධ ගානක් කරමු. හරි? අක්ෂිවලය පෙඩිය ලියා ගන්න දුරේක්ෂයක් මගින් ඈත පවතින වස්තු දුරේක්ෂයක් මගින් ඈත පවතින වස්තු නිරීක්ෂණය කරන බැවින් ඒ තුළට ඇතුල් වන වස්තුවෙන් නිකුත් වන ආලෝක ප්‍රමාණය වැදගත් වේ. වස්තුවෙන් නිකුත් වන ආලෝක ප්‍රමාණය වැදගත් වේ. එම ආලෝක ප්‍රමාණය අවනෙතේ විෂ්කම්බේ මත තීරණය වන අතර එම ආලෝක ප්‍රමාණය අවනෙතේ විෂ්කම්බේ මත තීරණය වන අතර එම සම්පූර්ණ ආලෝක ප්‍රමාණයම ඇස තුළට ඇතුල් වීම වැදගත්තේ. මේ සඳහා ඇස තැබීමට සුදුසු ස්ථානයක් ලෙස සුදුසු ස්ථානයක් කියලා ලියන්න. සුදුසු ස්ථානයක් දුරේක්ෂයක තිබෙන අතර ඒට අක්ෂිවලයේයි කියනු ලැබේ. අපි අක්ෂිවලය සම්බන්ධව ඊළඟ ඡේදය ලියාගමු. කාච දෙකක් අතර ඇති දුරේක්ෂයක අක්ෂිවලයේ පිහිටීම ඉදිරිපත් කරන්නේ එහි අවනෙත අවනෙත
අවනත උපනතට වස්වක් ලෙස ක්‍රියා කරමින් එහි අවනත උපනතට වස්වක් ලෙස ක්‍රියා කරමින් ප්‍රතිබිම්බේ තනනු ලබන ස්ථානය ලෙසයි ප්‍රතිබිම්බය තනනු ලබන ස්ථානය ලෙසයි කාච දෙක තුළින්ම කාච දෙක තුළින්ම Kaca dekat olehmu. Kaca dekat tuling, gaman karan alok kirana siyan lama. Kaca dekat tuling, gaman karan alok kirana siyan lama. Aksi wale tuling da gaman karan bevin. Aksi wale tuling da gaman karan bevin. Kemakaran apa bin? Ini aset apa bin? Mata sudut semesta ini apa? Aset apa bin? Mata sudut semesta ini apa? Ada apa sih mereka yang dagang? Mereka yang dagang, mereka yang dagang itu ni jasa tangkar kan? Ini tamai B ini, ini tamai U. Sama ikan ni ada segala lah gadai ke netan ikan hara ke ni anda perlu. Mereka yang dagang. Mereka yang dagang ni mereka niaga ni. Mereka ada segala hadan dah pulang ni. Tang ni gan ni. Ni kelim hadan video dah hadala hadakan dah pulang.
හරියට නේද? අපි ගණක් ලියාගමු දැන් එහෙමනම්. මේ ගණන කරමු. මේ ගණන් ලියා ගන්න. දහයක විශාලක බලයක් දහයක විශාලක බලයක් ඇති එකන කියන්නේ එම්බලගේ දහයක් හරි දහයක විශාලක බලයක් ඇති සාමාන්‍ය සේරුමාරු අවස්ථාවේ පවතින දහයක විශාලක බලයක් ඇති සාමාන්‍ය සේරුමාරු අවස්ථාවේ පවතින නක්ෂත්‍ර දුරේක්ෂයක නක්ෂත්‍ර දුරේක්ෂයක දහයක විශාලක බලයක් ඇති සාමාන්‍ය සේරුමාරු අවස්ථාවේ පවතින නක්ෂත්‍ර දුරේක්ෂයක කාච දෙක අතර පරතරය කාච දෙක අතර පරතරය කාච දෙක අතර පරතරය සෙන්ටිමීටර් 22 කේ සෙන්ටිමීටර් 22 කේ කාච දෙක අතර පරතරය සෙන්ටිමීටර් 22 කේ එහි උපනිතේ සහ අවනිතේ නාභිදුර ප්‍රමාණයත් එහි උපනිතේ සහ අවනිතේ නාභිදුර ප්‍රමාණයත් එහි උපනිතේ සහ අවනිතේ නාභිදුර ප්‍රමාණයත් අක්ෂි වලයේ පිහිටීමත් සයන් අක්ෂි වලයේ පිහිටීමත් සයන් අක්ෂි වලයේ පිහිටීමත් සයන් අක්ෂි වලයේ පිහිටීමත් සයන් මම අපසරයක් කියන්න 10ක විශාලක බලයක් ඇති සාමාන්‍ය සේරුමාරු අවස්ථාවේ පවතින නක්ෂත්‍ර දුරේක්ෂයක කාච දෙක අතර පරතරය සෙන්ටිමීටර් 22 කි එහි උපනිතේ සහ අවනිතේ නාභී දුර ප්‍රමාණත් සහ දුර ප්‍රමාණත් අක්ෂි වලයේ පිහිටීමත් සයන් හදන්න බලන්න ඒ ගාන හදන්න හදලා විනාඩි දෙක තුනක් යන එකක් නැහැ තරගල හදලා උත්තරේ දාන්න බලන්න ඔයගොල්ලෝ එක කරාට පස්සේ මම ගාන හදන්නම් බෝඩ් එකේ පොඩි මහල තිබුණේ උපනිතේ සහ අවනිතේ නාභි දුර ප්‍රමාණය නේද? එතකොට 22 හරිය. හරි ඒකේ වල තිබ්බ එක හරිය. 22 හරිය. විශාල නියත්වයක්. විශාල නෙමෙයි මොකද්ද මේ අක්ෂි වලය? හරි. හරි උත්තරේ. 1.2 හරි ගොඩක් හොඳයි ගොඩක් හොඳයි දැන් අපි ඊට පස්සේ අපට අනිත් දවසේ අපි අද ඔ 2.2 ඉන්නේ උත්තරේ මම බෝඩ් එකේ හදන්න ඕනේ නැතුව එනේ නේද ඔක්කොම හදලා තියෙනවා 2.2ක් ඉන්නේ මොකද මේ F නෝට් බෙදීමේ FP සමානයි 10ක් එනවා F නෝට් දන FP සමානයි 10යි එතකොට F නෝට් කියලා කියන්නේ 10යි FP වෙනවා F note dan FP kira kaya ni bisi dekai. Eking hoi anda pulang F note deka kena. Hari atana FP deka kena. Misalnya kembali dah levelnya F note heavy ke bisa. Di tempat saya kaya TV ini kaya TV sama mana kaya TV dah no. Ini mana tanggung ini dah lagi na sami kerana ini unat jalan dulu. Orang ini rina dia kena. Ini yang kapi road deke ada anda masih nih. Ada jalan dulu. Bulan depan ini mana හරුවාද මට උදේ රිවිෂන් එකක් තියෙනවා උදේ රිවිෂන් එක මම දාගෙන තියෙන ඉස්කෝලේ එකක් නැතුව සඳුදා සඳා බැහැ සඳා හවස වෙන එකක් තියෙන්නේ ගහරුවාද අගහරුවාද හවස ඔයගොල්ලන්ට පුළුවන් ඒ හවස 3ට මන් කරනවා අගහරුවාද
එහෙනම් අපි අඟහරුවාදා හවස 3ට කරගෙන යන්න හරි අඟහරුවාදා හවස 3ට මම ලින්ක් එක එවන්නම් අඟහරුවාදායි අනිත් එක බ්‍රහස්පතින්දා අඟහරුවාදා හවසයි බ්‍රහස්පතින්දා හවසයි අපි ක්ලාස් ටික කරගෙන යමු අපිට තියෙන්නේ මේ අඟහරුවාදා තියෙන්නේ ඇස සහ දෘෂ්ටිය කියන කොටස ඒක ලේසි එකක් ඇස සහ දෘෂ්ටිය අනිත් එක තමයි දෘෂ්ටි රෝග සහ දෘෂ්ටි රෝග අපි කොහොමද නිශ්චය කරගන්නේ කියන එක ඒ ටික අපිට කරගෙන මේ දවසින් කරන්න පුළුවන් වෙයි කියලා හිතන එහෙම බැරි වුණොත් අපි එජාට බැරි වුණොත් බ්‍රහස්පතින්දත් කරමු ඊට පස්සේ මම දවස් 3ක් කරනවා මොකද අපිට කවදා කරන්න පුළුවන් ඒ දන්නේ නැහැ මේ සාමාන්‍යයෙන් අර normal class ඔගොල්ලෝ විභාගෙට යනකම් online කරන්න වෙයි සමහර වෙලාවට ඒ නිසා මං හිතන්නේ ඔන්ලයින් වල එච්චර ප්‍රශ්නයක් නෑ දැන් එච්චර අමාරුවක් නෑ දැන් අපිටත් ඉස්සර ඔන්ලයින් හුරු වෙලා නැතුව හිටියේ දැන් මොකද ප්‍රසන්ටේෂන් අරවා මේ ඔක්කොම හදලා තියෙනවා අනිත් එක තමයි සිග්නල් අවුල් වෙලා තිබුණේ සිග්නල් අවුලත් මෙච්චර මෙව වෙන එකක් නෑ ඊයේ මොකද අපට මේ ඊයේ ෆයිබර් ලයින් එක ඊයේ ඇද්දා ෆයිබර් ලයින් එක දිනවා කියලා කියන්නේ අපිට මේ ඉක්මනටම මම ඒගොල්ලන්ගේ අහනකොට කිව්වා සති දෙකක් ඇතුළත වගේ දෙන්නම් කියලා. එහෙම වුණොත් මේ දැන් උන ප්‍රශ්නයක් නැහැ. ඩයලොග් කණුව ගාවම කණුව තියෙන ගෙදෙට ඉස්සරහා. ඒ නිසා හොඳට සිග්නල් අවුලක් නැතුව යනවා. අප්ලෝඩ් කරන්න පුළුවන් මෙගාබයිට් 601ක් විනාඩි 4-5ක් වගේ යන්නේ. ඒ නිසා එච්චර අවුලක් නැහැ. මොකෙන් තිබුණා ඕගොල්ලන්ට සමහර වෙලාවට ගැටලු නැතුව ඇති කියලා හිතන ඔක්කොම ටවුන් වල ඉන්න කට්ටිය තමයි ඉන්නේ. ඒ නිසා අපි අඟහරුවාදායි බදාදායි අඟහරුවාදායි බ්‍රහස්පතින්දායි හවස 3ට කරමු හරි හවස 3ට මම අඟහරුවාදා ලින්ක් එක අඟහරුවාදා උදේ වන්නම් හරි එහෙමනම් හැමෝටම ආයුබෝවන්.